මනුස්සයාට එයාගේ කාමරේ ගිනිකූරු ගිනි පෙට්ටිය අඩු වෙලා තිබුණ අය ඒ ගිනිකූරු එයා මේ අලවලා තිනවා කියලා පිළිගත්ත අය අරමයා කියලා නිකන් මේ මොකද පොලිසිය සාමාන්‍යයෙන් ওই මිනිසුන් අරන් ගියාම ඒ මිනිසුන්ට ඒගොල්ලන්ට ඕන දේ කියවගෙන අස්සම් කරව ගන්නවා එහෙමනේ ඒගොල්ලෝ හුඟක් ස්ටේට්මන්ට්ස් හදන්නේ බොහෝ වෙලාවල් වලට අහිංසක මිනිසුන්ව බිල්ලට දෙන්න බලාගෙන එයාලා කලින් සූදානම් කරගත්තු සැලැස්මක් අනුව තමයි ওই වැඩේ කෙරිලා තියෙන්නේ ඒක පැහැදිලිව ඇමතිතුමාගේ රියැක්ෂන් එකෙන් අපිට පේනවා ඇමතිතුමා අවංකනම් එයා මේ අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලන්න ඕනේ. මිනිස්සෙක් ඇවිල්ලා සිලින් සිලින් බෑග් එකක් අරගෙන පල්ලිය ඇතුළට එනවා උදේ 9:52 ට. ඇවිල්ලා අර බෝම්බේ අහුවෙච්ච, ග්‍රෙනේඩ් එක තිබිලා අහුවෙච්ච මුල්ලිට ගිහිල්ලා එතන මොන මොන හරි කරනවා. කරලා ඉවර වෙලා තවත් එක්කෙනෙක් එතනට එනකොට මෙයා පැනලා දුවනවා. ඒ සීන්ස් ඔක්කොම තියෙනවා එතන. අපි කියන්නේ ඒ මිනිස්සයා කවුද කියලා ඉන්ක්වයර් කරන්න. ඇයි ඒක කරන්න බැරි? ඒ කියන්නේ මෙයාලා කලින් තීරණය කරගත්තු දෙයක් ඇත්ත කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒක අපිට පිළිගන්න බෑ කොහොමදවත්. ඒ නිසා මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව, බොරුව රජකරන්න උත්සාහ කරන්නේ නැතුව පොලිස් ඇමතිතුමා එයා අපිට මේ කියන කතාවල් චීන්නුන් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට ගිහින් කියන්නේ කියන්නේ. ඒගොල්ලන්ට තමයි එයාලා ඒවා කියන්නේ. විනිවිද පෙනෙන විදිහට මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්නට මේ ඇමතිතුමාටවත් ආණ්ඩුවටවත් පොලිසියටවත් උනා කමක් නැහැ කියලා. අපි ඉදිරිපත් කරපු සාධක සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. එච්චරයි. එව නැත්තම් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේක උසාවියට අරන් යන එක. අපි උසාවියට අරන් යන ලෑස්ති. දැන් බලන්න පාස්කු ප්‍රහාරය ගැන තෝගනේ වෙලා තියෙන්නේ. මේ සක්සුදක්ෂේ පැහැදිලිව පාර්ලිමේන්තු රක සභාව දෙන නිගමන, ඒ වගේම ජනාධිපති කොමිසමෙන් දෙන නිගමන පැත්තකට දාලා එයාලගේ ඇජෙන්ඩා එක අනුව ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. ඒක සාධාරණීකරණය කරන්ඩ මවනවා එක එක දේවල්. මේක බරපතල ප්‍රකාශයක්. පොලිසියට මේ කෙරුණු චෝදනාව සමස්තයක් ලෙස සරත් වීරසේකර ඇමතිතුමා ඇතුළුව එක බරපතල ප්‍රකාශයක්. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ ප්‍රකාශය කළ නිසා මේ වන විට උන්වහන්සේ කුමන ආකාරයේ නෛතිකමය සීමාවන්ට යටත් වීමට සිදු වේවිද යන්න පිළිබඳව නම් අපි දන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් පොලිස් ඇමතිතුමා නම් මේ වෙද්දි බරපතල චෝදනාවකට ලක් වෙනවා. මොකද ඇත්තටම මැල්කම් රංජිත් කාදිනල්තුමන් කතා කරන්නේ සාධක සාක්ෂි එක්ක. CCTV වාර්තා අද වෙනකොට සමාජ මාධ්‍යටත් මුදා හැරලා තියෙනවා. ඉතින් මේකෙදි ඇත්තම පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ගැටලුවක් තියෙනවා කියන කාරණේ කියනවා. හැබැයි අද දවසේදී ආරක්ෂක ඇමති සරත් විරසේකර කියන්නේ පොලිසිය පිළිබඳ මේ වගේ ප්‍රකාශ කරාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඉතින් ඇමතිතුමනි විශ්වාසය පළදු නොකරගන්න නැතුව කොහොමද මේ කාදිනතුමන් කියන විදිහට හරි විදිහට පරීක්ෂණ කරලා නැත්තම් කතා කරන එක නියුතුකම වෙන්නේ? අපි දන්නවා ඇපලේ රෝහලෙත් බෝම්බයක් තිබුණා කියලා. ඒක තියපු කෙනාම තමයි ඒක රිපෝර්ට් කළේ. මෙතරම් මේ බෝම්බේ තියපු එක්කෙනාම තමයි මේ පියතුමාට රිපෝර්ට් කළාට පස්සේ හැන්දෑවේ පහට පමණ පොලිසිය එතන ගිහලා සැකකටයුතු හතර දෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමේ ඉදිරියේ තමයි කිව්වේ මම පල්ලියේ මාස 8ක පමණ වැඩ කරන ද්‍රවිඩ ජාතක මුනි කියන පුද්ගලයා තමයි ආ බෝම්බේ සහිත මල්ල බාර දුන්නේ කියලා. ඊට පස්සේ බෝම්බේ සහිත මල්ල බාර දුන්න පුද්ගලයා තමයි අල්තාරේට බෝම්බේ තිබ්බේ කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සෙක් පිළිගත්තා. ඒ බෝම්බේ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන් කුරුත් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන් කුරු පත්තු වුණාට පස්සේ ගිනිකූරු පත් වෙලා බෝම්බේ පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ මේ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා, හඳුන් කුරු තිබුණා, ගිනිකූරු තිබුණා. ඉතින් මේ වගේ පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තාම පල්ලේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක්ද කියලා මට අහන්න තියෙනවා. ඒ පුද්ගලයා පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු CCTV දර්ශන මාධ්‍යර නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලට හැංගෙන්න පුළුවන්. ඇත්තටම ඇමතිතුමා කියපු කතාවට කාදිනතුමන් අද දවසේදී පිළිතුරු දුන්නා. ඉතින් රහස්‍ය තොරතුරු අපි තියාගෙන මේ පරීක්ෂණ කටයුතු ඉවරනකම් විතරයි. ඒවා ඉවරන කලින් කවුරු හරි මාධ්‍ය වෙත නිකුත් කරනවා ඒක සැකකරුවන් වාසි සහගතත්ත. හැබැයි ඇමතිතුමනි කාදිනල් හිමිපාණන් කියන්නේ ඔබතුමන්ලා ඒ කලින් වාර්තා බැලුවේ නැහැ කියලානේ. ඉතින් ඕක රහස්‍ය තොරතුරක් විදිහට ඔබතුමන්ලගේ අතට දුන්නහම ඒ රහස්‍ය තොරතුර ඒ විදිහටම ඔබතුමන්ලා තියාගෙන මුකුත් නොකර හිටියොත් ඒක රට සමාජය දන්නේ නැහනේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කරපු කාරණා කොච්චරද? හැබැයි හෙළිදරව් නොකරපු කාරණා කොච්චරද? ඉතින් ඒ ටිකටත් මේ සන්තෑසීම වෙයි කියලා වෙන්නේ නැති ඇමතිතුමනි කාදිනතුමන් මේව සමාජ මාධ්‍යයට උදාහරණින් අවසර දෙන්නේ. අනිත් එක තාම දවස් දෙකයි මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන විනයම අපි අල්ලගත්තා. අපලෝ රෝහලේ බොහොම සිද්ධියයි, පල්ලි බොහොම සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. ඒක රජයෙන් අපහසුතාවයට පත් කරන, පොලිසිය හමුදාව අපහසුතාවයට පත් කරන ඉන්න පුද්ගලයෝ. ඒ මහමොළකරු අපි ඉදිරියේදී අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් මේක රජ්‍ය අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක් කියන කතාව මිනිස්සු කිව්වොත් ඔබතුමාලා මොනවද දෙන උත්තරේ? ඒ නිසා පරීක්ෂණ කරන්න තව දවස් දෙකයි. හැබැයි මේ දෙක ඇතුළෙදි තව කොහේ හරි මොකක් හරි ක්‍රියේෂන් එකක් සිද්ධ වුණොත් ඒකට අපිට කියන්න පුළුවන් වෙන ඔය දෙකක් නේ තාම ගියේ තව තුනක් හතරක් ගියාද අපි මේක හොයාගන්නවා කියන්න බෑ එමෙතුනි. කාදිනල් හිමිපාණන්ගේ තර්කය බොහොම සාධාරණයි. සීසීටීවී දත්ත වාර්තා පරීක්ෂා කරනකොට ඇයි මේ උදෑසන කාලයේ මීට කලින් තිබුණු තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු නොකළේ? ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්නට ඕනේ කියලා උන්වහන්සේ කිව්වත් ඒකට පිළිබඳ අවධානයක් යොමු කරේ නැහැ කියලා අපි මීට කලින් කියපු වීඩියෝ එකේදී උන්වහන්සේගේ ප්‍රකාශයෙන්ම සඳහන් කළා. ඇත්තටම මෙහෙම කතා කියනකොට පොලිසිය සිලි පිළිබඳ අබමල් රේණුක්වත් මිනිසුන්ට විශ්වාසයක් නැති වෙලා යනවා. අපිට මතකයිනේ අර ඔයිසී මහත්තයා කරපු වැඩේ දැක්කනේ. අර බීලා ඉන්නේ, ඔය බීලා ඉන්නේ, මම මේ ඔයිසීත් එක්ක බිව්වේ, ආ යවනවා මගේ යාළුවෙක් කියලා කුණු හරපෙන්නුත් බැනලා ඒ කරපු ගේද වාචකේ මතකනේ. මේ සියල්ල එක පෙළට ගත් විටදී පොලිසිය බරපතල ගේද වාචකයකට ගමන් කරනවා. සරත් වීරසේකර ඇමතිතුමනි, අපි බලාපොරොත්තුනේ මීට වැඩිය මහ දැවැන්ත පරිවර්තනයක්. මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද මේ ගහන පහර පොලිසියට කොයි තරම් ප්‍රබල දඬුවමක් ප්‍රබල පහරක්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ උන්වහන්සේ මිනිසුන්ට ආරාධනා කරන්නේ ඇත්තටම මේ පවතින ක්‍රමවේද යටතේ සාධාරණයක් ඉෂ්ට කරගන්න හැකියාවක් නැහැ, මේ තොරතුරු යටගහිනවා කියන කතාව. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් උණු වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙනවා. නැතිනම් මිනිසුන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරගන්නට යන්න වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය බොහොම පැහැදිලිව පැන නැගෙමින් තිබෙනවා. කොහොමුණත් කාදිනල් හිමියන් යුනිෆෝම් එක ගලවලා බාර දෙන්න ඕක කරන්න බැරි නම් කියලා කියපු කතාවට අදාළව පොලිස්පතිවරයාත් අද දවසේදී ප්‍රකාශයක් කළා. ඒ අනුව මේ විමර්ශනයේදී අදාළ CCTV දර්ශනය උපයෝගී කරගත්තා. එම තොරතුරු සහ පර්යේෂණ සාක්ෂි මගින් වැඩිදුර සාක්ෂි මගින් අනාවරණය වුණු තොරතුරු මත තවදුරටත් විමර්ශන කරනවා. ප්‍රකාශ 14ක් සටහන් කරගෙන තියෙනවා. විද්‍යාත්මක තාක්ෂණික පර්යේෂණ සාක්ෂි සහ අදාළ පුද්ගල සාක්ෂි ඔස්සේ අදාළ ශේෂ්ඨයන්වල විශේෂඥන්ගේ සහාය ලබා ගැනීමෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරනවා. මේ අද්භූම්බේ දේවස්ථානයේ වෙත රැගෙන එන පුද්ගලයා හෝ පුද්ගලින් කවුරුන්ද, කුමන ප්‍රදේශයක ආවේද යන්න පිළිබඳ පූර්ණ පරීක්ෂණ කරනවා. ඒ අනුව මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා. ඒ ඇමතිතුමා කියන්නේ. නමුත් මෙතන සමාවන්නේ ඒ කියන්නේ පොලිස් ප්‍රතිතුමා. හැබැයි මෙතනදී කාදිනල් තුමන්ගේ චෝදනාව වෙන්නේ සමහර දත්ත වාර්තා ඇයි ගත්තේ නැත්තේ, මේ පුද්ගලයා සම්බන්ධ තොරතුරු जनता මේ පීඩනයන් හැමදයක්ම ඇති වෙලා තියෙන්නේ බඩු මිලෙන්, බඩු හිඟකමෙන්, වර්ජන වලින්, මේ සියලු දේවල් වලින් තැලිලා පොඩි වෙලා ආදායම හිමි වෙලා ඉන්න මිනිස්සුන්ට මෙවැනි ආකාරයේ සිදුවීම් සිදුවෙනවා කියලා සමාජය ඇතුලේ පෙන්눔 කරනකොටම වෙන්නේ යකෝ මොකද්ද මේ රට කියන හැඟීම අපි හැමෝටම ඇති වෙනවා. මේ රටේ මොන කෙහෙම්මලකට තවදුරටත් රැඳෙන්නේ කියන හැඟීම අපි හැමෝටම ඇති වෙනවා. ඒ නිසා හරි විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකක්ද මෙහි අවසන් බලාපොරොත්තුව? මොකක්ද මේ ලබා දුන්නු සංඥාව? මේවා අපක්ෂපාතී දේශපාලනයෙන් තොර වුණු පරීක්ෂණ වලින් සාධාරණයක් අපි මුළු රටේම බලාපොරොත්තු වෙනවා. මේ රටේ ඇති වෙනකම් බෝම්බ පිපිරුවා. මේ රටේ ඇති වෙනකම් ලේ හැදුණා. මේ රටේ ඇති වෙනකම් මරා ගත්තා. මේ රටේ ඇති වෙනකම් ජාතිවාදී කෝලහල තිබ්බා. දැන් මේ හැමදේම ඇති. තමන්ගේ වගකීම හරියට කරලා අවංකව සේවයට කැප වෙලා වරද වරද විදියට දැකලා ඒට අදාළ වුණු දඬුවම් ක්‍රියාත්මක කරලා දරුවන්ට හෝ සුගතියක් අත් කර දෙන්නට කටයුතු කරනවා කියන පදනමෙන් මිනිස්සු වැඩ කරන්න පටන් ගත්තොත් හොඳ තැනකට එවි. දැන් මේ කියන කතාවේ කාදිනල් හිමියන් හෙරිදරව් කරනකොට මේ සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ට පහර නොදී ඒ ලබා දෙන දත්ත වාර්තාවලට අනුකූලව ඉදිරියට යන්නත් මේ පිළිබඳ මනා පරීක්ෂණ දැනුමක් ඇති ඔබතුමන්ලා මේ හොයාදීමට අවශ්‍ය මැදිහත්වීම කරන්න කියන ඉල්ලීමත් අපි බොහොම ගෞරවයෙන් කරනවා.